ඔබතුමා කතා කරා මේ හැමෝගෙම කිල්ලෝට වල මුදිනා වගේ කතාවක්. හැමෝගෙම අවතාර එළියට ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. හැබැයි මම හිතනවා මෙතන ඉන්න අනුගානේ මම දන්නේ නැති නිසා අනිත් අය ගැන මට කමෙන්ට් කරන්න බෑ. මම දන්න තුන් දෙනෙක්වත් ඉන්නවා උතන. එහෙම අවතාර මේ ඇටසැකිලි කබඩ් වල නැති. ඉතින් මම හිතන්නේ මේ වෙලාව ඒ අය එළියට එන්න හරියට. ඔබතුමාලට චෝදනාවක් තියෙනවා තාම කරන්නේ SLPP එකේ කොන්ත්‍රාත්තුව කියලා. ඒක කඩාගන්න තාම කරන දෙයක් මට නම් පේන්නේ. ඇයි දූෂණයට විරුද්ධව කතා කරන්නේ නැත්තේ මේක වෙන්නේ? ඇයි චෝදනා තියන අයට එල්ල කරන්නේ නැත්තේ? ඇඟිල්ල. තාම ඇයි මේ ගමන යන්න දීලා බලන් ඉන්නේ? මේ සැරේ කැබිනට් එක ලොකුයි. අනවශ්‍ය දේවල් වලට වියදම් කරනවා. තියෙන සල්ලි චුට්ට හරිතරට වියදම් කරන්න කියන එක පෙන්නනවා මදි කියන එකයි මගේ නම අදහස. පොදු ප්‍රශ්නයක් චන්දදායකෙක් විදියට. එතුමිය අහපු ප්‍රශ්නේ මෙහෙමයි. ඇත්තට පළවෙනි මේක තමයි අපි පොහොට්ටුව ආරක්ෂා කරන කිසිම වැඩසටහනක නෑ. පොහොට්ටුව කියන දේශපාලන ව්‍යාපාරය අපේ ඇමතුමාගේ සභාපති විදියට ඒ කාලේ හිටියේ දැනුත් නාමික වින්නවා. නමුත් අපි ඒගොල්ලන්ගේ දේශපාලනෙත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. මේ වෙලාවේ අපි ඒ අය පොහොට්ටුවේ අය මේ වෙලාවේ මේ රට ඇතුලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ න්‍යාය පත්‍රයට පොහොට්ටුව ගැට ගහලා දේශපාලන වශයෙන් තියෙනවා. ඒක ඇත්තටම අපි හදපු දේශපාලන ව්‍යාපාරේ නෙමෙයි. ඒක නිසා අපි එතනට ඒගොල්ලෝ හිතන සමහර දේවල් අපි මේ විවේචනය කරන්නේ නැහැ කියන එක වැරදි. අපි ඒක තමයි කරමින් ඉන්නේ. මොකද විශේෂයෙන්ම දූෂණේ නාස්තිය නැති අයට පුළුවන් වෙන්න ඕන මේ ගමනේ මූලිකත්වයේ අරගෙන ජනතාව පෙළගස්වන්න දූෂණයට නාස්තියට විරුද්ධව. මොකද අපි රටක් විදිහට පුරුදු වෙලා තින්නේ gedara ඉඳලාම අපි දූෂණේ නාස්තියට පුරුදු වෙලා තියෙන්නේ. මොකද අපි එදේ වෙනාට විදුලි බල මණ්ඩලයෙන් ගෙනවා කියන gedaraක වැඩක් කරන්න. කීයක් හරි දුන්නේ නැත්තම් හරියට වැඩේ කරන්නේ. මුමුගේ නියම මිනිස්සුන්ට කීයක් හරි දුන්නේ නැත්තම් හරියට කරන්නේ නැහැ. ඉතින් දූෂණේ තියෙන්නේ 225 විතරක් නෙමෙයි. යට ඉඳලම තියෙනවා. ඉතින් 225 දිහා බලන් ඉන්න නිසා මේ රට ඒකේ දූෂණේ නැති ඉන්න කීප දෙනා මෙතන ඉද්දෙද්දි මම දන්නේ ඇයි ඒ අරගලේ පටන් ගන්න නැත්තේ කියලා චන්ද අරගලේට පරි. ඒකයි මම කියන්නේ. සම්පූර්ණ එකයි ඔබතුමියත් එක්ක ප්‍රශ්නේ අද මේ මාධ්‍ය සහ ප්‍රසිද්ධිය කියන එකත් අරගෙන උදල් එක්කම බැඳලා තියෙනවා. අපි එන්නේ එහෙම නැත්නම් ඔබතුමිය කිව්ව කාරණා දෙක තමයි අපේ මූලිකම කාරණා දෙක. ඒ නිසා මම හිතන්නේ ඔබතුමිය උතන නෙමෙයි මෙතන ඇවිල්ලා වාඩි වෙලා ඉන්න ඕන. තක්කඩි දේශපාලකයන් මෙතන නොදී මේක ගෙනියන්නේ කොහොමද කියලා කියන එක. ඉතින් අපේ වැඩපිළිවෙල ඇතුලේ අපේ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා ලියවිල්ල කියවලා බලන්න අපි දියුණු විද්‍යාත්මක යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. අපේ මේ ඉන්න මන්ත්‍රීවරුන්ට පේනවා අපේ ගෙදර තියෙන නිදහස. නිදහසේ අර්ථයෙන්ම අපේ ගෙදර නිදහස තියෙනවා. එක දෙක කනක කිව්වේ කාරණේ ඇතුලේ ඉතාම සාධාරණ කාරණයක් එක තමයි අපි කාරණ ඒ කියනකොට කියන දෙක අමතක වෙනවා. ඒ තමයි දැන් ඉන්න ජනාධිපතිතුමා කවුද කියන එක. මේ රටේ අපිට අවුරුදු ගාණක් පුරුදු ඉලෙක්ටඩ් ජනාධිපතිතුමාද ඉලෙක්ටඩ් කියලා කියන්නේ ජනතා ඡන්දයෙන් පත් වෙන ජනාධිපති. මේ ඉන්නේ සිලෙක්ටඩ් ජනාධිපති කෙනෙක්. ඉන්දියාවේ. ඉන්දියා ජනාධිපති කියන අපි අහන්නේ අපිට කියන මෝඩි මෝඩි. මෙතන ඉන්න කට්ටියෙන් අහුවොත් කවුද ඉන්දියා ජනාධිපති සමහර නම දන්නේ නැහැ. ඇයි? ඉන්දියාවේ අගමැති තමයි ඡන්දයෙන් එන්නේ. ඉන්දියාවේ ජනාධිපති වෙන්නේ සිලෙක්ටඩ්. කොහොම සිලෙක්ටඩ් නේ? ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ප්‍රාන්ත සභාවල මන්ත්‍රීවරු. අපි ඉන්නේ ඒ වගේ නෙමෙයි. හැබැයි අදුගානේ ඉන්දියාවේ පත්වන ජනාධිපති සිලෙක්ටඩ් වෙන්නේ රිජෙක්ටඩ් වෙලා නෙමෙයි. අපේ ජනාධිපති වර්තමාන කෙනා ඉලෙක්ටඩ් උත් නෙමෙයි සිලෙක්ටඩ් බට් රිජෙක්ටඩ්.